අපේ රජයන් හැම විටම අධ්‍යාපනයේ විශේෂ ස්ථානයක් ඒ වගේම විශේෂ අවධානයක් යොමු කළා. උසස් අධ්‍යාපනය විශ්වවිද්‍යාල පද්ධතිය හා පාසල් සංවර්ධනය කිරීමට අපි හැම අවස්ථාවෙම කටයුතු කළා. යනුව තමයි කොතලාවල ආරක්ෂක විද්‍යාලය විශ්වවිද්‍යාලයක් උසස් අධ්‍යාපන ආයතනයක් බවට පත් කරන්නට අපි කටයුතු කළේ කියලා මම විශ්වාස කරනවා. මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් ජනාධිපතිවරයා සිටියදී මම යොමු කළා. ජනාධිපති ලෙස කටයුතු කරන අවධියේදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෙත දෙවතාවක් මම ඇවිත් තියෙනවා. කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය කිරීමේ අවස්ථාවට 2007 දී මම සහභාගී වුණා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම 2014 දී වේරහැර සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ විවෘත කිරීමේ අවස්ථාවේදී මට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. ජනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පිවිසුම් සංකීර්ණය විවෘත කිරීම වගේම තාක්ෂණ පීඨයේ සමාරම්භක උත්සවය සඳහා අද මා පැමිණියේ තුන්වෙනි වතාවට. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඇති කිරීම ඉතා වැදගත් සංදිස්ථානයක් බව ප්‍රකාශ කරන්න ඕන. සෑම වසරකම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලා සඳහා ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළ යාමෙන් පැහැදිලි වන්නේ ඒ සාර්ථකත්වයයි. විදේශීය සිසුන් සංඛ්‍යාව වාර්ෂිකව ඉහළ යාමෙන් පැහැදිලි වන්නේද ආරක්ෂක විශ්වවිද්‍යාලය දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද පිළිගැනීමට ලක් වෙලා තිබෙන බව. COVID-19 වසංගතයට පෙර වාර්ෂිකව ශ්‍රී ලාංකික සිසුන් දහස් ගණනක් උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වුණා. එමගින් දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන සිය ගණනක් විදේශ විනිමය රටින් පිටතට ගලා ගියා. ගලා යනවා. මේ ජාතික වශයෙන් ඉතා බරපතල මුල්‍ය අර්බුදයකට මඟ පාදනවා කියන එක මම හිතුව යුතු නෑ. උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමට අපේක්ෂා කළ විශාල සිසුන් සංඛ්‍යාවක් රට තුළම රඳවා ගනිමින් ආරක්ෂක විශ්වවිද්‍යාලය ඩොලර් මිලියන ගණනක විදේශ විනිමය රටට ඉතිරි කර දීමට සමත් වූ බව අපගේ විශ්වාසයයි. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය දූරදර්ශීව කටයුතු කරමින් කාලෝචිත හා ප්‍රායෝගික විසඳුම් සොයමින් රජයට දක්වන සහයෝගය අග්‍රාමාත්‍යවරයා ලෙස මම විශේෂයෙන්ම ඇගීමට ලක් කරන්න ඕන. 2022 සිට නව පීඨ දෙකක් හඳුන්වා දීම තවත් ඉදිරි පියවරක් ලෙස හඳුන්වා දෙන්න කැමති. රාජ්‍ය විශ්වවිද්‍යාල වලට ප්‍රවේශ වීම සඳහා අවස්ථා නොලද දක්ෂ සිසුන් සඳහා උපාධි පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලබා දීමෙන් ඔබ විශ්වවිද්‍යාලය රටට විශාල සේවයක් කරනවා. ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපීය අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම අපගේ රජයන්වල ප්‍රතිපත්තිය වුණා. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේද ප්‍රධාන පොරොන්දුවක් වුණේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ප්‍රවේශය පුළුල් කිරීම තුළින් දරුවන් විශාල පිරිසකට උසස් අධ්‍යාපන අවස්ථාවක් අවකාශ සලසා දීමයි.